විජේකලා මහේස්වරන් මන්ත්‍රීතුමිය එල්ටීටී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරමින් ආණ්ඩු ක්‍රම විවස්ථාව උල්ලංඝනය කරමින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් පදනම් කොටගෙන මම පාර්ලිමේන්තුවේ කතානායකතුමාගෙන් විමසා සිටියා. ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොකක්ද? මොකද අපි මන්ත්‍රීවරු අත තියලා දිවුරල පොරොන්දු වෙනවා මේ රටේ ව්‍යවස්ථාව රකින්න, බෙදුම්වාදයේ ප්‍රවර්ධනය නොකරන්න, ත්‍රස්තවාදයේ ප්‍රවර්ධනය නොකරන්න. ඒ නිසා කතානායකතුමා ගනු ලබන පියවර මොකක්ද ඇහුවම ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර නොදී එතන අවුල් සහගත තත්ත්වයක් හදලා දැන් කතානායකතුමා පැමිණිල්ල කරපු පාර්ශවයට දඬුවම් කරනවා. විත්තියට කිසි ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. තමුන් දැන් මේකෙන් උනේ කතානායකතුමා රුපියලේ තත්ත්වයට වැටුණා. රුපියල දවසින් දවස බාල්දු වෙනවා වගේ කතානායකතුමාත් දැන් දවසින් දවස බාල්දු වෙනවා. සති දෙකක් නෙවෙයි මාස ගාණක් තහනම් කරත් මේ රටේ මහජනතාව දීපු ඡන්දෙන් අපි පාර්ලිමේන්තුවට එන්නේ, කතානායකතුමාගේ ඡන්දෙන් නෙවෙයි. ඒ නිසා මහජනතාව වෙනුවෙන් කරන්න තියෙන වැඩ කොටස වගකීම අපි බිඳකුදු අඩු නොකොට අපේ රට වෙනුවෙන් අපි ඉටු කරනවා. අපි කවුරුත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ පහුගිය ඉතිහාසයේ, මෑත ඉතිහාසයේ විවිධ අවස්ථාවන්වල පාර්ලිමේන්තු සභාගැබ මැදට පැමිණෙන මන්ත්‍රීවරු තමන්ගේ විරෝධය පළ කරනවා. එහෙම විරෝධය පළ කරපු සෑම අවස්ථාවකදීම කිසිම කතානායක කෙනෙක් ওই විදිහේ ක්‍රියාත්මක වෙලා නැහැ. මේ කතානායකවරයා බියෙන් සලිත වෙච්ච කතානායකවරයෙක්. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ රූකඩයක තත්ත්වයට පත් වෙලා තියෙනවා, අනික රුපියලටත් වඩා බාල්දු වෙලා තියෙනවා.